ඇත්තෙන්ම අපිට දැන් යන්න ගමනක් නැහැ. බස්සතවලට යන්න ගමනකුත් නැහැ. මේ බෝට්ටුවේ අපිටත් මේකට මේ ප්‍රවාහයට මේ ආර්ථිකයේ කඩාවැටීමේ ප්‍රවාහයට කර්මාන්තයත් යොමු වෙලා තියෙනවා, වැටිලා තියෙනවා. අපිත් ඒ කෑමමයි කන්නේ. අපිත් ඒ තෙල්මයි ගහන්නේ. සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන දෙයමයි අපිත් කරන්නේ. අපි බස් කර්මාන්ත කරුබන් කියලා අපි වෙනස් විදියකට ක්‍රියා කරන්නේ. නමුත් ඒ දේ අපි කියන්නේ අපි දකිනවා තවත් ඉස්සරහට ආණ්ඩුවකට යන්න හැකියාවක් නැහැ කියලා. කොච්චර කතා කරත් යන්න හැකියාවක් නැහැ. ගෑස් ටික නැහැ, බිහිත් ටික නැහැ, තෙල් ටික නැහැ. ඒ වගේම මේ ඩොලර් එක වැඩි වෙලා බඩු මිල වැඩි වෙලා තියෙනවා. මේක පාලනයක් නැහැ. කළු කඩකාරයා පාලනය කරනවා. මේ මට කිසි දෙයක් උත්තරයක් නැහැ. උත්තරයක් නැතුව අදගොළු බීරු වගේ ඉන්න බෑ. තව යන්න ගමනක් නැහැ. ඒක නිසා අපිට සිදු වෙන අකමැත්තෙන්වත් අපි කියන්නේ ජනතාව පීඩාවටපත් කරන එක තරම් හොඳ දෙයක් නෙවෙයි. නමුත් අපි සිවිල් සංගම් එක්ක සාකච්ඡා කරනවා මේ සතිය තුලත්. අපි කතා කළ අපේ කර්මාන්තී ව්‍යසනයකටපත් වෙලා තියෙනවා. ප්‍රශ්නයනේ අපි ජනතාවත් එක්ක එකසු වෙන සූදානම්. නෑ, බොහෝ දුරට අපි බලනවා මේ සතිය තුල මේක විසඳාවි කියලා. කොහොමත් නෑ, ඉතින් ආණ්ඩුව වහම ඉල්ලාස්සලා අන්තර්කාලීන පාලනයකට දෙන්න ඕන. මේක ඒගොල්ලෝ මේ වලේ වැට්ටුවා නම් වලෙන් ගොඩ දාන්න ඕන මේ මිනිස්සුමයි කණ්ඩායම. හැබැයි මේක తాවකාලිකයි. මේ හැමදාම ඉන්න නෙවෙයි, తాවකාලිකයි. තරුණයෙකුට දෙන්න ඕන, තරුණයන්ට දෙන්න ඕන. ඉදිරියේදී අපිත් කියනවා, අපි ආයාචනා කරනවා. ඉන්නවා හොඳ මිනිස්සු, හොඳ තරුණයෝ ඉන්නවා, නායකයෝ පෙනිපෙනී ඉන්නවා, තරුණ නායකයොත්. අපි කියනවා ජනතා විමුක්ති පෙරමුණටත් පෙරටුගාමි පක්ෂයටත් එක මේසකට එන්න පුළුවන්, එක තැනකට එන්න පුළුවන්. තරුණ කණ්ඩායම ඉන්නවා 88 89 වගේ යුක්තිය වෙනුවෙන්, ඒ කියන්නේ රටේ සාධාරණය වෙනුවෙන් 88 89 තරුණව 60,000ක් ප්‍රේමදාස ආණ්ඩුව කාලේ මරා දැමුවා. තරුණිය 60,000ක් මරා දැමුවා ප්‍රේමදාස ආණ්ඩුව කාලේ යුක්තිය ඉල්ලලා. ඒ රෝහණ විජේවීර එදත් කිව්වා, පැහැදිලිව කියන්න ඕන, ඉන්දියානු අධිරාජ්‍යවාදය මේ රට විනාශ කරනවා කියලා. ඉන්දියානු අධිරාජ්‍යවාදය මේ වන විට ඉන්දියානු අධිරාජ්‍යවාදය පමණක් නෙවෙයි, චීන අධිරාජ්‍යවාදයත් අපේ මේ රට විනාශ කරලා තියෙනවා. ඒ නිසා අපි කරුණා කරලා කියනවා, දැන් එන්න අපි ආයාචනා කරනවා උවිඳු විජේවීරට මේ රටේ තරුණ කණ්ඩායම මේ වන්න, මේ රටට නැවත වරක් එන්න, ඔබගේ තාත්තා වෙනුවෙන් මේ රටේ යුක්තිය වෙනුවෙන් කරුණා කරලා එන්න කියලා.